සැමදා සමහන් සැමදා සුවෙන් වත්මන් රජයේ පසුගිය 2023 අයවැය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා අදවන විට ඉටු කර ඇති බවක් නම් පේන්නට නැහැ. වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදු කළ සමීක්ෂණයක් තුළින් පසුගිය අයවැය විශේෂිත යෝජනා 50ක් සඳහා වෙන් කළ ප්‍රතිපාදන තුළින් 97%ක ප්‍රමාණයක් වැය කළේ කුමක් සඳහාද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති බවට සඳහන් වෙලා තිබේ. එසේම පසුගිය වසරේ වැඩිම මුදලක් වෙන් කළ යෝජනා 25න් 17ක තොරතුරු නොමැති බව හෝ සොයාගත නොහැකි බව වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ දැනුවත් අයවැයක ක්‍රෙඩිබිලිටි එක පිළිබඳ ලොකු වගකීමක් තිබෙනවා අයවැය ඉදිරිපත් කරන ආණ්ඩුව. එහෙම නැත්නම් ඉතින් ඊළඟට ඉදිරිපත් කරන අයවැය ගැන වැඩි විශ්වාසයක් තියන්නට බෑ. මේ රට මුහුණ දුන්න අර්බුදකාරී ප්‍රධාන ආර්ථිකමය දත්තා වර්තමානයේ ඒවැය ධනාත්මක තත්ත්වයන් පෙන්වා දීමට මම කැමැත්තෙමි. ආර්ථික වර්ධනය 2022 සිවිවෙනු කාර්තුවේ ඍණ 12.4 ගරු කථානායකතුමනි. 2023 දෙවන කාර්තුව තමයි දැනට අපි ගණනය කරලා තියෙන්නේ. මේ 12.4 ඍණ වීම ඍණ 3.1කට අඩු වෙලා තියෙනවා. උද්ධමනය 2023 ජනවාරි වෙන විට 51.7යි. 2023 සැප්තැම්බර් වෙන විට උද්ධමන වේගය 1.3යි. බදු ආදායම් බැලුවොත් 2022 7.3 ලෝක අඩුම ආදායම 2023 7.3 9.2 වර්ධනය වෙලා තියෙනවා. මෙහි ඍජු දායකත්වයේ නැත්නම් අයිතිය 2023 අයවැය යෝජනාවලියට හිමි වෙනවා ගරු කථානායකතුමනි. මම ඇහුවේ 2023 වසර වෙනුවෙන් තිබුණු යෝජනා වලින් කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කරලා තිබෙනවද, කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක නොකරලා තිබෙනවද කියන කාරණාව. 2023 අයවැය යෝජනා පිළිබඳ ප්‍රගතිය බලන්නට හදනවයි කියපු ආයතනයවත් හදලා නැහැ. 2023ට යෝජනා කරලා තිබුණා රුපියල් මිලියන 200ක්, පළාත් සභා පාසල් 139ක, ජාතික පාසල් 23ක සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන්න. මොකද්ද වෙලා තියෙන්නේ? රජයේ ප්‍රොවිෂන් එකවත් දාලා නැහැ. ගියවර අයවැය කතාවේ කිව්ව කරු කථානායකතුමනි, ග්ලෝබල් ක්ලයිමට් චේන්ජ් යුනිවර්සිටි එකක් පටන් ගන්නවයි කියලා. පටන් ගන්නෑ. ලබන අඟහරු අද හරියට සත්‍යයෙන් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. අර සවිස්තරාත්මක උත්තරය ඇත්ත වශයෙන්ම මේකේ ඉන්නේ නැහැ. හරි. ඕක මේ අර සීනිපදු වංචාව ගැනත් මම අහනකොට එහෙම සිද්ධ වුණා. එහෙම කරන්න එපා. ඊයේ පෙරේද මොනවද කළේ? සීනිබද්ද. 7.25 ඉඳලා රුපියල් 50ට එකපාරින් මෙහෙලට ගෙනිච්චා. මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. ගජමිතුරු සමාගම් වලට එහෙම මොකක් හරි වාසියක් තිබුණාද දන්නේ නැහැ. ගියපාර නම් තිබුණා, මේ පාරත් එහෙම එකක් තිබුණාද දන්නේ නැහැ. මේ සැරේ අපි 7.25 බද්ද රුපියල් 50 කරේ රාජ්‍ය ආදායම අවශ්‍ය නිසා. හැබැයි ඒ වෙනකොට ලංකාවේ තිබුණු තොග වලට අනවශ්‍ය මිලක් ලබා ගැනීම වැළැක්වීමට ඒ කැබිනට් පත්‍රිකාවෙම අපි පැහැදිලිව උපරිම සිල්ලර මිලක් නියම කිරීමට නියෝග කරා. ඒක දවසක් ඇතුළත කරා. ඒක දැන් ක්‍රියාත්මකයි. ඒ නිසා මේ පැරණියවට සමාන කරන්න එපා කියලා මං ඉල්ලා සිටිනවා ගරු නියෝජකතුමනි. තව යෝජනාවල් දෙන්න කියලා කියනවනේ. ඇයි එහෙනම්? හරිද? තේපල බද්ද අය ගෙනාවේ නැත්තේ කියලා මම අහනවා. බදු ගන්න ඕනේ, ආදායම් වැඩි කරන්න ඕනේ, තියෙන මිනිස්සුන්ගෙන් ගන්න ඕනේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.